ඉතවත් සෞරදනය ඉතාම වටනා වැදගත් මාතෘකා අපි කතා කරන්න යන්නේ බෝධන උනන්දුවකින් පසුවෙන මාතෘකාවක් කියලා මම මේක හොඳින්ම දන්නවා. ඒක තමයි මේ ජනාධිපතිවරණයක් වගේ බහුතර ඡන්දයකින් අපේක්ෂකයෙක් තෝරපත් කරගන්න උත්සාහ කරන අවස්ථාවකදී කිසිම අපේක්ෂකයෙක්ට බහුතරයක් නැති වුණොත් කොයි විදිහයටද අවසාන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්? මොනවද වෙන්න පුළුවන් සුවිශේෂ කාරණා? හිතා ගන්නවත් බැරි දේවල්. හිතන්න මේ වගේ අපේක්ෂකයෙක් ඉන්නවා. එයාට ඡන්ද අඩුයි. හැබැයි මනාපෝලින් එයාට බැරිද සම්පූර්ණ අවසානයේ ජයග්‍රහණය ලබන්න? ඡන්ද අඩුයි. හැබැයි මනාපෙන් දිනන ඡන්දය. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ මෙහෙම මේ ඡන්දය ඇතුළේදී මේ වගේ අවස්ථාවකදී එක ඡන්දදායකයන් කොටසකට සුවිශේෂ අධිකාරී බලයක් පත් වෙන්න බැරිද? ඒගොල්ලන් ලොකු පවර් එකක් තියෙනවා. හරියට නිකන් සුපීරිය වෝට් එකක්. ඒගොල්ලන්ගේ ඡන්දේ සුපීරිය අනිත් අයට වඩා. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන් ප්‍රධාන අපේක්ෂකයා නොවන අයගේ ඡන්ද කැම්පේන් එක කොහොමද ප්‍රධාන අපේක්ෂකයා තෝරගන්න, ජයග්‍රාහකයා තෝරගන්න බලපාන්න පුළුවන්? මොනවද වෙන්න පුළුවන් සෞර්ධිනී? අන්න ඒ වගේ අපි අද තාම රසවත් මාතෘකාවක් කතා කරන්න යන්නේ. සෞර්ධිනී මේ මොකද මේ දැනුවත් වීම සඳහා අපි පුරවැසියෝනේ, සිටිසන්ස්ලා. සෞර්ධිනී පුරවැසියන්ගේ දැනුවත්භාවය සඳහා පමණයි. නැතුව මේ වෙන දේශපාලන කතන්දරයක් නෙමෙයි. කැමැති බකට් එකට ඕන කෙනෙක්ට දාගන්න පුළුවන්. මේ අපි මූලධර්ම වශයෙන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇයි දන්නවද? ඔගලන්ට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? මට මෙහෙම හිතෙනවා. ඔගල මට කියන්න. සෞර්ධිනී අපේ විශේෂම ශ්‍රී ලාංකික ජනතාවගේ දැනුම ගත්තාම ඔපරේෂනල් ලෙවල් එකේ, ඒ කියන්නේ ජීවිතය සාමාන්‍යයෙන් ගත කර ගන්න තියෙන දැනුම ඉතාම සුපිරි මට්ටමක තියෙනවා. හැමදේම හොත්තට දන්නවා. ඒ කියන්නේ හිතන්නකො අත්තම්ම කෙනෙක් පොළට යනවා ගියලා බණ්ඩක් කඩිකක් තෝරගන්නවා. හොඳම බණ්ඩක් කඩිකමයි තෝරගන්නේ. ආයේ ඒකට කතා දෙකක්ද? හරි. හොඳම දේ වාසිම දේ කොහොමද වෙන්නේ කියලා ගොඩාක් අය හොත්තටම දන්නවා. දැන් ඔය අත්තම්මම සෞර්ධිනි හැබැයි පම්මල්ලට ඔය බණ්ඩක් ටික දාගෙන පාර ඇවිදගෙන එනකොට දකින්න අලුතෙන් මේ පාරට තාර දාලා අලුතෙන් ලස්සනට පාර හදලා අවසානයේ පාර කෙළවර ගහලා තිනවා මේ අහවල් මන්ත්‍රීවරයාගේ මේ ජනතාවට කරන පරිත්‍යාගයේ කියලා. එහෙම ගහලා ඒක දැකලා සෞර්ධිනිය රත්තම්මට ලොකු සතුටක් හිතෙනවා. අනේ බලන්නකෝ මේ මන්ත්‍රීතුමා කොච්චර අපේ ජනතාවට සේවයක් කරනවාද කියලා. ඒ අත්තම්මට හිතෙන්නේ නැහැ සෞර්ධිනිය. ඒක දූෂණයේ කොටසක් කියලා. එහෙම ගැහුවොත් මේක මෙයාගේ ජනතාවට කරන මේ පිදුමකි කියලා ගැහුවොත් ඒක දූෂණයේ කොටසක් කියලා බින්න. ඕගලන්ට හිතෙන්නේ නැද්ද සෞර්ධිනිය මේ අයිඩියොලොජිකල් ලෙවල් එකේ සංකල්පීය මට්ටමේදී පොඩි ගැටලුවක් තියනවා කියලා සමහර ශාස්ත්‍රවල අපේ පසුගාමීත්වය සඳහා. ඉතින් සෞර්ධිනිය මම ඒක බිලීව් කරන නිසා මම නිතරම උත්සාහ කරනවා ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්ප අපේ සමාජයට අරගෙන එන්න. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. අපි උත්සාහ කරමු සෞර්ධිනිය 0.5ක් අපේ රටේ මිනිසුන් මේ සමාජයේ මේ සංකල්ප වලින් බල ගන්නට. මට හිතෙනවා එහෙම කරොත් අපිට තව අවුරුදු 20කින් 30කින් හෝ ප්‍රගතිශීලී වෙනසක් ලංකාව ඇතුළේ කරගන්න පුළුවන් කියලා බොහෝමයක් ක්ෂේත්‍රවල. ඉතින් එනයින් අද මේ අපි බොහොම සංකල්පී තව මූලධර්ම වශයෙන් කතා කරන මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා මම ආරාධනා කරනවා. සෞර්ධිනී ඉතාම සරල මට්ටමකින් පටන් ගමු. හිතන්න කැන්ඩිඩේට්ස්ලා 4 දෙනෙක් ABCD කියලා නම් තියෙන ඡන්දෙ ඉල්ලනවා. අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි ගන්නෙ. මේ අපේක්ෂකයෝ ගන්න ඕනේ ගණනක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ගත්තාම 4 වෙනි අපේක්ෂකයන් පස්සේ තියෙන අපේක්ෂකයන්ගේ ඡන්ද ගණන හිතන්න 100%කටත් වඩා අඩුයි කියලා. ඒතර සැබවින්ම අවසාන ප්‍රතිඵලය ඌණනේ වෙනවා මේ වගේ අවස්ථාවෙම ප්‍රායෝගිකව හිතන්න. දැන් මම මේ උදාහරණයක් පෙන්නන්නේ. ABCD හිතන්න A ඇවිල්ලා ඡන්ද 10%යි. B ඇවිල්ලා 30%යි. C 55%යි. අවසාන වශයෙන් D ඇවිල්ලා 105%යි. දැන් මම ඕගලන්ගෙන් අහන ප්‍රශ්නේ මේකයි. මේ ඡන්දේ ජයග්‍රාහක අපේක්ෂකයා කවුද? මේව කියව ගම අපි හැමෝටම සෞර්ධිනි තාම පහසුවෙන් තෝරා ගන්න පුළුවන් C කියන අපේක්ෂකයා තමයි මේ ඡන්ද දිරලා තින්නේ කියන එක පිළිබඳ කිසිම විවාදයක් නැහැ. දැන් මේ වගේ අවස්ථාවක සෞර්ධිනි අපි කියනවා මැජොරිටි වෝට් එකක්, මැජොරිටි ඡන්ද සංඛ්‍යාවක් තියෙන නිසා C අපේක්ෂකයා කිසිම ප්‍රශ්නයක් නැහැ. C අපේක්ෂකයාට ජයග්‍රාහකම අපිට ලබා දෙන්න පුළුවන් කියලා. හොඳයි සෞර්ධිනේ, දැන් මෙන්න මේ අවස්ථාව දිහා බලන්න. මේක ඔන්න සුවිශේෂ අවස්ථාවක්. පොඩි වෙනසයි තියෙන්නේ. හරි. A ට 100 ඡන්ද 11යි. B ට ඡන්ද 35යි. 49යි C ට. ඊට පස්සේ අවසාන ඡන්ද D ට 105යි. හරි, ලොකු වෙනසක් නෑද? හරිත් එක 55යි C ට, මේ අවස්ථාවේ 49යි. දැන් මොකද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මේ අවස්ථාවේ ඡන්දය ජයග්‍රහණය කරේ කවුද?
ගොඩාක් දෙනෙක් තාම කියයි සෞර්දේන සීතාවයි චාත ජයග්‍රහණය කරේ කියලා. නමුත් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෞර්දේන ඔන්න එනම් පළවෙනි මූලික සංකල්පය හොන්තට ඔලුවට දාගන්න ඕන සංකල්පයක් තියෙනවා. සෞර්දේන ඡන්දවලින් අපි හොයන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියනවා ඡන්දවල අපි හොයන ප්ලූරලිටි. ඒ කියන්නේ වැඩිපුර ඡන්ද ගන්න අපේක්ෂකයා දිනන ඡන්ද තියෙනවා. තේරුණාද? අන්න එනයින් ගත්තාම 100 අපේක්ෂකයා සෞර්දේන මේක දිනලා තියෙනවා. හැබැයි සෞර්දිනේ මෙහෙම දෙයක් තියෙනවා. අපේ සමහර ඡන්ද පවත්වනවා අපි මැජොරිටි වෝට් එකක් හොයන ඡන්ද. මැජොරිටි වෝට් එකක් හොයන ඡන්දයක් ගත්තොත් සෞර්දිනේ 100 අපේක්ෂකයා තාම දිනලා නැහැ. මොකද මැජොරිටි එකක් කියලා කියන්නේ 100ට 50කුත් එක ඡන්දයක් ලබා ගන්න ඕනේ. ඇයි දන්නවද? ඔයගොල්ලෝ හිතන්නේ මොන මොකද්ද මේ කියන කතාවේ වැඩිපුර ඡන්ද තියෙන්නේ 100 අපේක්ෂකයාට කියන දේ. හිතන්නකෝ මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයක්. කියන්නේ මූලික මූලධර්ම ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ ගෙදර පාටියක් දානවා. 100 දෙනෙක්ට ආරාධනා කරනවා සෞත්‍රි. 100 දෙනෙක්ට ආරාධනා කරලා ඒගොල්ලන්ගෙන් අහනවා මොනවද අද කන්න කැමති? මම දැන් කෑම ගේන්න ඕඩර් කරන්න යන්නේ. 100ට 11ක් කියනවා අපි කැමති කොත්තු කන්න. 100ට 35ක් කියනවා අපි කැමති ෆ්‍රයිඩ් රයිස්. 149ක් කියලා කියනවා අපි කැමති සාමාන්‍ය කෑම සාමාන්‍ය රයිස් ඇන් කරි කන්න. 105ක් කියනවා අපි කන්න කැමති නූඩල්ස් කියලා. මෙහෙම කිව්වොත් සෞර්දේනි හිතන්න අපි ඔය කෑම ටිකම ඕඩර් කරලා ගෙනත් දුන්නොත් මේ හැමෝම වෙන වෙන වශයෙන් ඔය කියන ප්‍රතිශත වලට සමානුපාතිකව අපි කෑම ගෙනල්ලා ඕඩර් කරලා දුන්නොත් සෞර්දේනි මේ හැමෝම සතුටුයි. එවනේ අන්න සමානුපාතිකව අපිට අපේක්ෂකයන් පත් කරගත හැකි ඡන්ද අවස්ථා තියෙනවා. ඊතන පළාත් පාලන ඊට පස්සේ මේ පාර්ලිමේන්තු මැතිවරණ වගේ බලන්නකෝ. ඒ කියන්නේ සෞදනේ එක එක කණ්ඩායම් වලට ලැබිලා තියෙන ඡන්ද වලට සමානුපාතිකව නියෝජනය තීරණය වෙනවා නම් හැමෝම මේ අවස්ථාවේ සතුටු වෙන්න පුළුවන්. එතකොට අන්න මේ අවස්ථාව අපි කියන ප්ලූරලිටි වැඩි ඡන්ද වශයෙන් ගත්තාම අපිට පෑදලියොම කියන්න පුළුවන් වැඩිපුර මිනිස්සු ඉල්ලන්නේ සාමාන්‍ය රයිස් ඇන් කරි ගන්න. ඒගොල්ලන්ට ඉතින් වැඩිපුර ප්‍රමාණයක් ඒකර තමයි ඉතින් ප්‍රශ්නයක් නෑ. හැබැයි සෞදිනේ ප්‍රශ්නේ වෙන්න මේකයි. හිතන්න අපිට ඕනේ මේ අපි මේ වෝට් එක කරලා අවසානයේ ගේන්න වෙන්නේ එක කෑම වේලයි කියලා හිතන්නකො. ගේන්න පුළුවන් එකයි. එහෙම කියලා 149ක් නම් රයිස් ඇන් කරි ඉල්ලන්නේ රයිස් ඇන් කරි හැමෝටම ගෙනල්ලා දුන්නොත් මොකද? 151ක් ඉල්ලුවේ නෑ ඒක. ඒ කියන්නේ සෞර්දේනි මැජොරිටි වෝට් එකක් හොයන අවස්ථාව බහුතර ඡන්දයක් හොයන අවස්ථාවේදී වැඩිපුර ඡන්ද ගත්තෝ අපේක්ෂකයා ඉල්ලීමට එයාව නම්පත් කරගන්නේ. එතකොට සෞර්දේනි ලොකු ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයක් එනවා. තේරුණා නේද? අන්න එතකොට මොකද කරන්නේ? දැන් හිතන්න එතකොට අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන කාරණාව වෙනවා. එතකොට සෞර්දේනි ඔයගලන්ට පේනවද? අපි කතිර ගහලා නම් අපේක්ෂකයෝ පත් කරන්න යන්නේ ජනාධිපති වර්ණයකට මෙන්න මේ වගේ ඩෙඩ්ලොක් එක සිටුේෂන් එකකට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේදී අර වෝට් මේ අවසාන අපේක්ෂකෙක් පත් කරගන්න බෑ. ඒක නිසා සවරදීනේ අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට මෙහෙම කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ හරි. දැන් අපිට පැහැදිලිවම පේනවා මේ අපේක්ෂකයෝ 4 දෙනාගේ B සහ C තමයි වැඩිපුර ඡන්ද තියෙන්නේ. එතකොට අපි ඉතුරු ඡන්ද අපේක්ෂකයන් අයින් කරලා නැවත ඡන්දයක් තියෙනවා. එහෙම ඡන්ද තියන්නේ දැන් B සහ C අතරින් ඕගොල්ලෝ කැමතිය තෝරගන්න. අන්න එතකොට එතන අපිට ඒ ක්‍රමයේ අනුකමනය කරලා මේ මැජොරිටි වෝට් එකේ වින කවුද කියලා තෝරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඒකේ තියෙන ප්‍රශ්නේ. ඡන්ද කීපයක් වාත්තන්න වෙන අවස්ථාව. සෞර්දිනි අන්න ඒක නිසා සෞර්දිනි ක්‍රමවේද හදලා තියෙනවා මැජොරිටි වෝට් එකක් අපි හොයන අවස්ථාවවලදී ජයග්‍රාහී අපේක්ෂකයා තෝරාපත් කරගන්න. දැන් ලංකාවේ තියෙන ක්‍රමය මම ඊළඟට ඕගොල්ලන්ට කියලා දෙන්නම්. හරි සෞර්දේන මම දැන් ඕගලන්ට කියලා දෙන්න යන්නේ ලංකාවේ නම් කොහොමද ක්ලියර් මැජොරිටියක් නැති අවස්ථාවකදී ජයග්‍රහී අපේක්ෂකයා තෝරගන්නේ කියන දේ. දැන් ඒකට කලින් මුලින්ම ලංකාවේ ඡන්දේ පාවිච්චි කරන ආකාරය ගැන ඕගලන්ට කියලා දෙන්න ඕනේ. ඒක තමයි ලංකාවේ පුළුවන් ඡන්ද පත්‍රිකාවේ ජනාධිපති වර්ණයක නම් කතිරයක් ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1-2-3 විදිහට අපි කැමති අපේක්ෂකයන්ගේ අනුපිළිවෙලට ඒගොල්ලන්ගේ අපි කැමැත්තේ අනුපිළිවෙලට 1-2-3 කියලා දැන් 1 කියලා කියන්නේ වැඩිපුරම අපි කැමති කියන දෙවෙනි කියන දෙවෙනියට කැමති 3 වෙනි ඒ වගේ. ඒතර කතිරයක් ගැවුවොත් ඒක සාමාන්‍යයෙන් සැලකෙන්නේ 1 කියන විදිහට. ඒක 1 ඒ කියන්නේ පළවෙනිට කැමති අපේක්ෂකයා එයා විතරයි අපිට ඉන්නේ කියලා. ওই දෙකම ලංකාවේ පිළිගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න වැඩිපුරම මිනිස්සු දන්නේත් පාවිච්චි කරන්නේත් කතිරේ විතරයි. 1-2-3 දාන්නේ නැහැ. නමුත් බලන්න මේ වගේ ක්‍රියාමජුට්ටියක් නැති අවස්ථාවකදී ඔය මනාප ලකුණු කරන අයගේ ඡන්දවලට කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ කොහොමද ඒකේ බලපෑම කියලා. හරි.
සෞර්ධනය අපි හයිපතටිකල් සනාරය එකක් අපි සංකල්පය අවස්ථාවක් ගම තැම් බලන්න ABCD කියලා කැඩිඩේට අතර දෙනෙක් කියන ඒට සියයට විස්සයි බීට සියයට තිහයි සීට තිස් පහයි ඊට පස්සේ ඩීට සීට පාලක් සාමාන්‍ය අවස්ථාව අපි ගත්තා හරි තැ මේ වගේ අවසා ගලන් පේන කාටව කලිය මැජරටි එකක් නෑ එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේකයි වෙන්නේ පේනවානේ බීසා සී තමයි මේක කලියලි ඉන්න ප්‍රධාන අපේක්ෂකය දෙන්න වැඩිපුරම ඡන්ද ලබාගත් අපේක්ෂකය දෙන්න ප්‍රතිශතාත්මක විදියට. ඒ දෙන්නම තියලා ඉතුරු අය ඒ කියන්නේ තරගෙන් ඉවත් වෙනවා. තේරුණා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ අර ඒ අනිත් අපේක්ෂකයන්ගේ ඒ කියන්නේ තරගෙන් ඉවත් වෙන අපේක්ෂකයෝ ඉන්නවනේ. අන්න ඒ අපේක්ෂකයන්ගේ දෙවනි ඡන්දය බලනවා කාටද වැටලා තියෙන්නේ කියලා. දැන් බලන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔන්න අපි හිතන්න වැඩිපුර ඊළඟට දැන් ඒට බීට සහ සීට පස්සේ ඊළඟ වැඩිපුර ඡන්ද අරගෙන තියෙන්නේ කවුද? ඒනේ. එතකොට ඒගේ ඔන්න ඡන්ද ගොඩ ගත්තා. ඡන්ද ගොඩ අරගෙන ඒට මොකද කරන්නේ? පළවෙනි ඡන්දය අරගෙන බලනවා. බලුවාම ඒකේ ඒට කතිරයක් විතරයි ගහලා තියෙන්නේ. කතිරය. එතකොට ඒකේ අපි කිව්වා කතිරය කියලා කියන්නේ අංක 1. එතකොට එයා වෙන කෙනෙක්ට ඡන්ද දීලා නැහැ. එහෙනම් ඒක පැත්තට දානවා අයින් කරනවා. ඒක ගන්නෙ නැහැ. ඊට පස්සේ දෙවෙනි ඡන්ද පත්‍රිකාව ගන්නවා. දෙවෙනි ඡන්ද පත්‍රිකාව ගත්තාම ඒක ඇවිල්ලා ගහලා තියෙන්නේ පළවෙනි එක ඒට ගහලා තියෙනවා අංක 1 කියලා. දෙවෙනි එක ගහලා තියෙනවා ඩීට. එතන දැන් ඩී අයින් වෙලා තාරගෙන. ඒක අයින් කරලා දාන. ඒකත් අපේ වැඩක් නැහැ. එතන තුන්වෙනි පත්‍රිකාව ගන්නවා. ඒක බැලුවාම හරි ඒට මේ පළවෙනිට ඒට ගහලා ඊළඟට දෙවෙනියා විදියට ගහලා තියෙනවා බීට. ඒක බීගේ කොටට දානවා. හතරවෙනි එක ගත්තාම ඒට පළවෙනි එක ගහලා දෙවෙනි එක ගහලා තියෙනවා සීට. අන්න ඒක දානවා. සී කියන ගොඩට. ඔය විදිහට සෞර්ධිනේ ඊට පස්සේ වෙනත් අපේක්ෂක ඊතන 20ක් ඉන්නවා කියලා ඔය 20ටම ඔය විදිහට ගොඩවල් වලට ඒගොල්ලන්ගේ දෙවනි ඡන්දය එකතු කර කර එකතු කර කර අර B සහ C කියන ගොඩවල් වලට දාන. මොකද ඒගොල්ලන් ප්‍රධාන අපේක්ෂකයෝ. දැන් කියන්නේ මේ මූලික අපේක්ෂකයේ දෙන්න ඡන්දේ පේන පරිදි අන්නේ ගොඩවල් වලට දානවා. එහෙම අරගෙන සෞර්ධිනේ අවසානයේ සමස්ත මනාප ප්‍රමාණය ඒ කියන්නේ ඡන්දසා මනාපොල එකතු තමයි අපි ගන්නෙ සැබවින්ම අර එකතුව විදිහට. දැන් මේ දෙන්නගේ වැඩිපුරම වැඩිපුර ඡන්ද තියෙනවා. මේ දෙන්නගේ ප්ලූරලිටි එකක් තියෙනවා. මේ දෙන්නගෙන් වැඩිපුර ඡන්ද තියෙන්නේ කවුද? අන්න එයා තමයි සෞර්ධින්නේ අපි මේ අවස්ථාවේ තෝරාපත් කරගන්නේ ඒ ඡන්දේ ජයග්‍රාහකයා විදිහට. තේරෙනවා නේද? දැන් ක්ලියර් මැජොරිටි එකක් නැත්තම් ක්‍රමවේදය ඔහොම තමයි හැදිරලා තියෙන්නේ. හැබැයි සෞර්ධින්න මේක තමයි ගොඩාක් මේ රටවල් වල පාවිච්චි කරන ක්‍රමවේදයක් මේක. නමුත් ඒ වගේම සෞර්ධින්න මීට වඩා වෙනස් ක්‍රමවේද තියෙනවා. සමහර අයට පුළුවන් රේටින් එකක් දෙන්න මේ ඡන්ද වලට. ඊට පස්සේ ඒ අයට පුළුවන් ඒ කියන්නේ ඍණ දාන්න ඍණ ධන ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒ බොහොම අඩුවෙන් පාවිච්චි වෙන මොකද සෞර්ධින්න ඔයගලට පේනවා. ඡන්දයක් ගත්තාම පළවෙනි දේ තමයි ජනමතේ නිරූපණය වෙන්න ඕනේ. ජනමතේ නිරූපණය කරන්න බැරි ඡන්දකින් වැඩක් නැහැ. තේරෙනවද? ඒක අංක 1. හැබැයි ඒ වගේම මේක සාධාරණ වෙන්න ඕනේ. මේ විශේෂ කණ්ඩායමකට ලොකු බලයක් එනවා නයි විශේෂ හේතු වලට. ඒ ඡන්දේ පවත්වන ආකාරය නිසා ඒක අපි පවත්වන්නේ නැහැ. ඒක සාධාරණ නැහැ. ඒ වගේම හැමෝටම හැම අපේක්ෂකයන්න සාධාරණ අවස්ථාවක් ලැබෙන්න ඕනේ මේ ඡන්දේ දයග්‍රහණය කිරීම සඳහා. එහෙම නැත්නම් ඒක අසාධාරණයි. ඒ වගේම සෞර්ධනේ ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. ඡන්දේ පවත්වන්න ගියාම ඡන්ද පවත්වනකොට ඡන්ද ලකුණු කරන්නත් විවිධ කතන්දර රාශියක් තියෙනවා. රේඩ් කරන්නයි ප්‍රතිසත දාන්නයි එහෙම කරන්න ගියාම ඒ සාමාන්‍ය සමහර ජන කොට්ටාස වලට ඒ ඡන්දයට අපිට එකතු වෙන්න ඒගොල්ලන්ට තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඒකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒ කියන්නේ පරිපාලන කටයුතු ඡන්ද ගණන් කරන්න ඕනේ ඒක එකතු කරන්න ඕනේ ඒකේ මේ නිර්වද්‍යභාවිත ආරක ඒ වගේ කරන්න ගියාම ඒක අපහසු වෙනවා. ඉක්මනට දෙන්නත් එපා ප්‍රතිඵලේ. අන්න එහෙම ගත්තාම සවදී අන්න ඒකයි. ඉතින් විශේෂයෙන්ම අපි හිතන දෙයක් තමයි සාමාන්‍ය කතිර සහ මේ මනාප වශයෙන් 1, 2, 3 වශයෙන් තමුන්ගේ කැමැත්තට අනුපිළිවෙන මනාප ලකුණු කිරීම හොඳ ක්‍රමයක්. හැබැයි සෞර්ධිනී මේ ක්‍රමය පාවිච්චි වුණාට මෙන්න ප්‍රධාන කාරණා තියෙනවා හතරක්. විශේෂයෙන්ම ඡන්දදායකයන් දැනුවත් වෙන්න ඕනේ. මේ ඡන්ද ක්‍රම ඇතුවේදී ඇතුලේ ප්‍රධාන අපේක්ෂකයාගේ තේරීපත් වීම සඳහා බලපාන්න පුළුවන්. අන්න ඒව තමයි මම ඊළඟට කතා කරන්න යන්නේ. සෞර්ධි මම දැන් කියලා දෙන්නේ වැදගත්ම කොටස. ඒක තමයි ක්ලියර් මැජොරිටි එකක් නැතිකොට කොහොමද බලපාන්න පුළුවන් මොනවද වෙන්න පුළුවන් දේවල්. පුරවැසියන් සෞර්ධි මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැනුවත් කිරීම කරන්නත් ඕනේ. දැන් මෙන්න මෙහෙමයි. පළවෙනි ඉෆෙක්ට් එක මම කාරණා හතරක් කියලා දෙනවා. මේක තමයි පළවෙනි එක. මේකට අපි කියනවා ස්පොයිලර් ඉෆෙක්ට් කියලා.
සෞරදේනේ විශේෂයෙන්ම තනි කතිරයක්කින් අපිට මැජොරිටියක් මේ වෝට් කරන්න තියෙන අවස්ථාවක්. දැන් මතක තියාගන්න, දැන් ලංකාවේ කතිරෙත් පුළුවන් මං කියව 1 2 3 දාන්නත් පුළුවන් කියලා. හැබැයි කීයෙන් කී දරාද 1 2 3 4 දාන්නේ? මම හිතන්නේ සෞරදේනේ 70%ක්, අපි කියන 60%ක් කියලා. 60%ක්ම සෞරදේනේ ඡන්දේ පාවිච්චි කරන ගොඩක් අය කතිර ගහලා ඉන්නේ. එහෙම තමයි ගොඩක් අය කියන්නේත්, එහෙම නේද? අපේක්ෂකයන් කියන්නේත් කතිර ගන්න කියලා. ඒක සෞරදේනේ ඔන්න මේ ස්පොයිලර් ඉෆෙක්ට් කියන එක හරි බලපෑම් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඡන්දවලදී. මෙන්න මේකයි ස්පොයිලර් ඉෆෙක්ට් කියලා කියන්නේ. සෞරදේනේ මේ වගේ කතිර ඡන්දයකට පාත්වෙන මැජොරිටි වෝට් එකක් තියෙන අවස්ථාවකදී කරන්න පුළුවන් දෙයක් තමයි සමහර කැන්ඩිඩේට්, සමහර අපේක්ෂකයෝ යොමු වෙන්න පුළුවන් ඡන්දේ ඉල්ලන්න මේගොල්ලෝ ඩමි කැන්ඩිඩේට්ස්ලා. ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා. මේකට වඩා සුවිශේෂයක් තියෙනවා ඉස්සරහට. හිතා ගන්නවත් බැරි ඒවා. හරි, ඩමි කැන්ඩිඩේට්ස්ලා. ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේකයි. හිතන්නකෝ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් පැහැදිලිවම පේනවා කියලා සමාජයේ. ඒ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගේ අයිඩියොලොජි, ඒගොල්ලෝ කියන ඒ නිරූපණය කරන ප්‍රධාන ප්‍රවාහයක් තියෙනවනේ, මොකක්ද දේශපාලන ප්‍රවාහයක්. අන්න ඒකට බොහෝම ළඟින් යන ප්‍රවාහයක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ සමාජයේ යම්කිසි ජනප්‍රියත්වය තියෙන පුද්ගලයන් අපේක්ෂක වෙනවා මේ ඩමි ස්පොයිලර්ස්ලා විදියට. ඒකෙන් උත්සාහ කරන්නේ මොකක්ද? අර ප්‍රධාන අපේක්ෂකයාගේ තියෙන ඒ ජනමතයට තියෙන, එහෙම නැත්නම් ඒ ප්‍රවාහයට තියෙන මනාප යම් ප්‍රමාණයක් ඡන්ද මම් ප්‍රමාණය කඩා ගන්න. අන්න ඒකෙන් මොකද වෙන්නේ? ඒ ප්‍රධාන අපේක්ෂකයාගේ ඡන්දේ පැහැදිලිවම තීරණය වෙන්න පුළුවන්. තේරුණාද? මොකද තනි කතිරනේ ගොඩක් බලපාන සිස්ටම් එක ඇතුලේ 1 2 3 නෙමෙයි 1 2 3 නම් මේක යම් ප්‍රමාණයකට යාමනේ වෙනවා. ඒතර නමුත් ඡන්දදායකයා වැඩිපුරම පාවිච්චි කරන්නේ කතිරේ නම් මොකද වෙන්නේ? ස්පොයිලර්ස්ලා ඇවිල්ලා සෞරදේනේ මොකද කරන්නේ? අර ප්‍රධාන ඡන්ද කැඩීම සඳහා. ඒතර ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ කැම්පේන් එක තියෙන ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ සැබෑම අපේක්ෂකයෙ විදියට. ඒගොල්ලෝ ওই ස්පොයිලර් කතා කියන්නේ නැහැ. නමුත් සෞරදේනේ උත්සාහය තියෙන්නේ සැබවින්ම ඡන්දේ ජයග්‍රහණය කිරීම නෙමෙයි, යම්කිසි මතවාදයකට තියෙන ඡන්ද කඩා දැමීමේ ප්‍රතිපදිත. එහෙම කිව්වම සමහර උදාහරණ කියන්න මතක් වෙයි. ඒක කියන්නේ අන්නපම හරි නෑනේ. දැන් ඒත් එක්කම කියන්න ඕනේ ඡන්ද ඉල්ලන හැම මේ සෙසු අපේක්ෂකෙක්ම ස්පොයිලර් කෙනෙක් කියලා කියන්න බෑ. සමහර ඒගොල්ලෝ ජෙනුවින්ම ඒගොල්ලෝ සත්භාවයෙන් ඡන්ද ඉල්ලන අය ඉන්න පුළුවන්. සහ ඒක සුරක්ෂිත කරන්න ඕනේ අයිතියක් ඕනෑම ප්‍රවේශීට ලංකාවේ ජනාධිපතිවරණයට ඡන්ද ඉල්ලන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් ඒ වගේම හැබැයි අර කාරණාවක් ඉතින් තියෙනවා. හැමෝම සත්භාවයෙන් ඡන්දෙට ඉල්ලන්නේ නැහැනේ සෞද්දින්. ඒකට වෙලා තියෙන්නේ ඉතින් අන්නේකින්ද ඔන්න පළවෙනි කාරණා ස්පොයිලර් ඉෆෙක්ට් කියන එක තාම වැදගත් අවුරුද්දේ මේ කතිර ඡන්දයකින් අවසාන ප්‍රතිඵලය තීරණය වෙන අවස්ථාව. සෞද්දින් දෙවෙනි ක්‍රමයට අපි කියන පෝලරයිසේෂන්. ඒක නැත්තම් පෝලරයිසේෂන් කියන්නේ ද්‍රවීයකරණය. දැන් දන්නවද චුම්බකයක් ගත්තාම උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ ඒ දෙක එකට මූව් කරන්න බෑ. දෙකට වින් කිරීමේ ස්වරූපය නිසා කොහොමද ඡන්දේ ඔය වගේ ඡන්ද, ඒ කියන්නේ මේ විවිධ කණ්ඩායම් නිකන් කළු සුදු විදිහට වින් කිරීමේ ස්වරූපය නිසා සෞරදේනේ ඡන්දවලට මේ බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ක්ලියර් මැජොරිටිය නැති අවස්ථාව මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් බලන්න මෙන්න මේ උදාහරණය මම කලින් ගත්ත එක බලන්න. ඒ කියන්නේ 20 30 35 5 අවස්ථාව. දැන් මම මේක කලින් ගත්තා. දැන් මේ බලන්න. සෞරදේනේ හිතන්නවා දැන් ඔයගලන්ට පේනවා දැන් මේකේ මුලින්ම ළඟ ළඟ ඉන්න අපේක්ෂකයෝ ජයග්‍රහයි අපේක්ෂකයෝ දෙන්නා තමයි පළවෙනි කම්පිටිටර්ස්ලා දෙන්න තමයි B සහ C. නමුත් මේ බලන්න මේ ඡන්ද කටයුතු කරනකොට A සහ C පෝලරයිස් වුණොත්. ඒ කියන්නේ පෝලරයිස් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඒගොල්ලෝ ද්‍රවීකරණය වෙනවා. ඒ කියන්නේ හිතන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඡන්දේ පවත්නකොට විශේෂයෙන්ම C කියන අපේක්ෂකයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ C කියන අපේක්ෂකයාට නිතරම ඡන්ද කැම්පේන් එක කරනකොට පහර දෙනවා. ඒගොල්ලන්ම විවේචනය කරනවා. සෑම විටම ඒගොල්ලන්ගේ පොසිෂන් එක අන්ඩර්මයින් කරන්න උත්සාහ කරනවා. ඒක මහා විශාල විනාශයක් තමයි මේගොල්ලෝ ආව කියලා රටට වෙන්න කියලා එහෙම මාතු කරන්න උත්සාහ කරනවා. හැබැයි ওই B කියන අපේක්ෂකයාට එහෙම කරන්නේ නැහැ. අන්න සෞරදින එහෙම වුණාම ඒක හිතලා කරන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි, ඉතින් ඒක ඒ විවිධ දේශපාලන මතිමතාන්තරවලදී වෙනස්කම්නේ. නමුත් පෝලරයිස් වුණා කියලා හිතන්නකෝ. එතකොට A සහ D කියන අපේක්ෂකයෝ තෝරගත්තු අයගෙන් බහුතරයක් හිතන්න ඒගොල්ලෝ පළවෙනි මනාපේ හරි. ඒගොල්ලෝ A සහ C ගැහුවා. දෙවෙනි මනාපේ ගොඩක් වෙලාවට සෞරදිනේ පාවිච්චි කරන්නේ නැහැ C. මොකද පෝලරයිස් වෙලානේ ඒගොල්ලෝ ඉන්ඩියුස් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්න සාසදින 100 આવොත් නම්
රටම විනාසයි. ඒ කියන්නේ එක්කෝ ඒට දෙමු, එහෙම නැත්තම් දීට දෙමු. එහෙම නැත්තම් බැරිම අවස්ථාව අපේ දෙවනි අපේක්ෂකයා තමයි කොමාරි. අපි දෙවනියට අපි දෙනවා මේ බීට කියලා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඒසා ඩී ඇවිල්ල ඡන්දෙන්, ඒ කියන්නේ තරංගෙන් අයින් වෙනවනේ. හිතන්න ඒ අයගෙන් දෙවනි මනාපයේ විදියට ওই දෙගොල්ලම එකතු කරලා 10%ක් අඩු වැඩි වශයෙන් 10%ක් දීලා තිබුණා කියලා දෙවනි මනාපය ඇවිල්ලා බීට. මොකද වෙන්නේ? සාවදිනි පළවෙනි ඡන්දේ වශයෙන් ගත්තාම බී අඩුයි, මයිනොරිටි. නමුත් අර මනාප එකතු වීම ප්‍රතිඵලයක් නිසා සාවදිනි දෙවන ඡන්ද පෝලරයිස් වෙච්ච නිසා මොකද වෙන්නේ? බී ජයග්‍රහණය කරනවා. අන්න එහෙම වෙන්න පුළුවන්. ඒකට කියනවා පෝලරයිසේෂන් කියලා. ඒක හිතලා වෙන්නත් පුළුවන්, නොකර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමුන් මොනවාරි තමුන් පෙරදුනත් අපේ මතවාදය හරි මේ පොළවේ තියෙන්න ඕනි කියලා සවර්ධනේ ඒ විදිහට ස්ට්‍රැටජයිස් කරලා, එහෙම නැත්නම් ඒ විදිහට අර දුර බලලා සමහරවල්ලාට ඡන්ද කැම්පේන් කරන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එතකොට පෝලරයිසේෂන් එක යටතේ අර පළවෙනි ඡන්දයෙන්, ඒ කියන්නේ පළවෙනි වශයෙන් පළවෙනි මනාපයෙන් ඇවිල්ලා ජයග්‍රහයි මේ කැන්ඩිඩේට් නැතුව පළවෙනි ඡන්දේ දෙවනියට ඉන්න කෙනා තරඟ දිනන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඔන්න පෝලරයිසේෂන් තීරුම් ගන්න. සෞරදින් මම ඊළඟට කියලා දෙන්න යන්නේ ඔය වගේම වැදගත් එකක්. බොහොම සියුම් එකක්. දැන් මේකට කියනවා මේ වෝඩ් ස්ප්ලිටින් කියලා. කොහොමද මේ ජනතාව අතර ඒගොල්ලෝ පළවෙනියට කතේ ගහන එක්කෙනත් ඒ වගේම 1 2 3 4 ඒ විදිහට තමුන්ගේ ඒ තමුන්ගේ කැමැත්ත ලකුණු කිරීම අනුව ඒක බෙදිලා ගිය හැටි. ඒ කැමැති සහ ලකුණු ඡන්ද සමස්ත ජනගහනේ බෙදිලා ගිය හැටි අනුව අවසාන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් හැටි. දැන් මේ බලන්න හිතන්න ඔන්න කැන්ඩිඩේට් C අපේ අර කලින් ගත්තා හිතන්න අපේක්ෂකයා C ව තමයි ගොඩාක් දිනෙක සමාජයේ තෝරලා තියෙන්නේ. මෙයා තමයි අපේ රට බාරගන්න සුදුසුම අපේක්ෂකයා. එයාට තමයි පළවෙනි මනාපය. එක්ක කතිරේ හරි එක හරි වැඩිපුරම වැටලා තියෙන්නේ. හැබැයි B කියලා කැන්ඩිඩේට් කෙනෙක් ඉන්නවා. එයාව අර එච්චරේම තෝරගෙන නැහැ. පළවෙනි මෙයා රට ගෙනියන්න සුදුසුම කෙනා කියලා තෝරගෙන නැහැ. හැබැයි ජනතාවන මතයක් තියෙනවා කවු අපි දෙන අපේක්ෂකයා තමයි හොඳම. හැබැයි දෙවෙනි චොයිස් එක මෙයා. සාමාන්‍ය අර අවුලක් නැ මේක ලොකු ආහනයක් නොකරාවි කියලා දෙවනි කෙනෙක්ට ඡන්ද දාන වැඩිපුර. දෙවනි කෙනා විදිහට අර බීට වැඩිපුර ඡන්ද දීලා තියෙනවා කියලා හිතන්නකො. එතකොට වෝන්ට් ස්ප්ලිටින් කියලා කියන්නේ කියන්නේ ජනතා වශයෙන් ගත්තාම පළවෙනි එකේ බහුතරය ඉන්නේ කාටද? සීට. හැබැයි දෙවනිය විදිහට තෝරගෙන තියෙනවා බීව. හැබැයි ඒ තෝරගත්තු ප්‍රතිශතය ඉතාම වැඩි කියලා හිතන්නකො. වෝට් ස්ප්ලිටින් එකේ සුවිශේෂ අවස්ථාව. එම වෙන්න පුළුවන් ආයේ දේශපාලන මතිවතාන්තර වල තියෙන ස්වරූපය නිසා. අන්න බලන්න සවරදී ඔය වගේ අවස්ථාවක බහුතර මනාපයක් නැතිකොට අපි යුවන් යම් කිසි ක්‍රමවේදයකට හරහා යනවා කියලා. අන්න ඒ ක්‍රමවේදය ඇතුලේ අනිත් 1 සහ 2 කියන අපේක්ෂකගේ අතහැරලා අනිත් අයගේ ඡන්ද සලකනකොට ඒ අය ගොඩාක් තෝරගෙන තියෙන්නේ බී කියන කෙනා නා. ඒ වෝට් ස්ප්ලිටින් වල හේතුව නිසා. කව් ජනතාව වශයෙන් ගත්තාම ජනතාව හිතුවේ බී දෙවනියට තමයි සුදුසු කියලා. නමුත් සවර්ධනි ඒ අර වෝට් එක ස්ප්ලිට්ලා වෝට් එක ඩිස්ට්‍රිබියුට්ලා බෙදිලා ගිය ආකාරය නිසා සවර්ධනි බී කියන අපේක්ෂකයා ප්‍රධාන අපේක්ෂකයා විදිහට ඉස්සරහට එන්න පුළුවන්. තේරුණා නේද? ඒක හරියට වැදගත්. හරි, එතකොට ජනතාවගේ මතය එකක්. ජනතාව කියන්නේ පළවෙනියට ඉන්න මැජොරිටි එක. නමුත් අපි ඡන්ද මේක ක්‍රමේ දමන්න මේ ඡන්ද ක්‍රමේ අසාධාරණ කියන්නත් බෑ ඔයගොල්ලන්ට. පේනවනේ. මිට වඩා අපිට හොඳ ක්‍රමයක් මේ ප්‍රායෝගිකව ඉන්නත් බෑ. නමුත් දෙවනියට ඡන්ද වැඩිපුර දෙවනි කවුන්ට් එක ගන්නකොට එයාගේ තියෙන ප්‍රතිශතාත්මකව දෙවනියට මේ පුද්ගලයා තෝරපු ප්‍රමාණය මා විචාල බෞතරයක් ඉන්න නිසා සවල්දෙන්නේ. අන්න එතකොට දෙවනියා විදියට ගැ ප්‍රධාන අපේක්ෂකයා විදියට ඡායග්‍රහණය කිරීමේ හැකියාව බීට ලැබෙන්න පුළුවන්. අන්නක් අපි කියනවා වෝට් ස්ප්ලිටින් කියලා ඔය අවස්ථාව සිදු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඊළඟට සවරදෙන මම කියලා දෙන්න යන්නේ හරි ලස්සන එකක්. මේකට අපි කියන්නේ සුපීරියර් වෝඩ්. කියන්නේ අධික, ඒ කියන්නේ පවර් කන්සන්ට්‍රේෂන්. කියන්නේ අධිකාරී ඡන්දය. කියන්නේ සමහර ඡන්ද එන්න පුළුවන්, සමහර කොටසකගේ ඡන්ද වෙන්න පුළුවන් සවරදෙන. අවසාන මේ තීරණය කිරීමට වැඩි බලපෑමක් කරන්න පුළුවන් අනිත් අයගේ ඡන්ද වලට වඩා. එහෙම දැන් අපි එහෙම කියනවා අපි හිතනවා අප්පා ඒක හරිනික අසාධාරණ එකක් නේ. මොකද එක කණ්ඩායම ලොකු බලයක් දෙනවා කියලා කියන්නේ. හැබැයි ශාන මම ඔයගලට පැහැදිලි කරලා දෙන්නම්. ඒක අසාධාරණක් නෑ ගණිත මේ වශයෙන් ගත්තා. නමුත් එහෙම දෙයක් වෙනවා. හිතන්නකෝ මම කියන්නේ මේ සරල බව සඳහා ඉන්නේ ඡන්දදායකයෝ 100ක් කියලා හිතන්නකෝ.
ඒසා ඒ බීසාසි. ඒට ඇවිල්ල චන්ද ඇවිල හතලියක් දීල තියෙන. පළවෙනි මනාපේ විදියට. ඒ වගේම ඒගේ චන්දදාපු අය ලකුණු කරලා තියෙනවා විස්සක්. ඔයගේ චන්දදාපයගෙන් විස්සක් ලකුණු කරලා තියෙනවා බී ඇවිල්ල දෙවනියට හොඳ කෙනා විදියට. දෙවනි මනාපේ දීල තියෙනවා පළවෙනි එක ඒට දෙවනි එක බීට දීල තියෙනවා විස්සක් හැබැයි. හරි. දැන් බීට ඇවිල්ලා දීලා තියෙනවා පළවෙනියා පළවෙනි මනාපේ විදියට දැන් ප්‍රමුඛ එයාගේ ඡන්දය දීලා තියෙන බීට 35ක් දීලා තියෙනවා. හැබැයි ওই 35 20ක් ඒට දීලා තියෙනවා දෙවනි මනාපේ විදියට. හරි. ඒ කියන්නේ දෙවනියට ඒගොල්ලෝ තෝරන්නේ ඒ කියන කෙනා තමයි හොඳයි කියලා. සීට් තියෙනවා. සීට සෞරදීනි සම්පූර්ණ සමස්තයේ වශයෙන් ඡන්ද දීලා තින්නේ පළවෙනි ඡන්ද දීලා තින්නේ 25 දෙනයි. හරි. හැබැයි ඕකෙන් ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් බීට ඡන්ද දීලා තියෙනවා බීව තෝරලා තියෙනවා මනාපේ දීලා තියෙනවා 10 දෙනා දීලා තියෙනවා බීව මනාපේ දීනවා බී තමයි දෙවෙනි අපේක්ෂකයා කියලා තියෙනවා සෞරදීනි මේ බලන්න මේ දැන් මේක ලොකුවට දකින්න මම මේ සරල කරලා ඔයගලන්ට කිව්වේ 100ක් කිව්වේ පහසු වින්දා කියන්නේ ගණන් කරන්න එතකොට බලන්න මොකද වෙන්නේ ඒ සහ බීනේ ඉස්සරහින් ඉන්නේ ඒ සහ බී ඉස්සරහින් ඉන්න නිසා මොකද වෙන්නේ ඒ සහ බීගේ ප්‍රධාන ප්‍රමුඛ ඡන්ද දෙක විතරයි ගන්න. ඒ අයගේ මනාප කතාවක් නැහැ. මනාප අයින් කරනවා ඒක ගන්නෙ නැහැ. නමුත් සීව සීගේ පළවෙනි ඡන්දය අයින් කරලා ඒගොල්ලන්ගේ මනාප ලකුණු ගන්නෙ. ඒ මනාප වලට වෙනවා 10ක් දැයලා තියෙන කාටද? 10ක් දීලා තියෙනවෙල බීට. තේරුණා නේද? දැන් බලන්න සමස්ත මම මේ වගුව බලන්න. හැබැයි ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? අර සමස්ත ජනගහනයේ කැමැත්ත ගත්තාන් පස්සේ ඇවිල්ලා තිබුණාට ඊට වැඩිපුර එක සහ දෙක විදියට වැඩිපුර ජනගහනයෙන් තෝරලා තිබ්බට යා අර සී කියන කොටස සී කියන කෙනා ඡන්දේ යාගේ අපේක්ෂකයා දිනන්නෙත් නැහැ. නමුත් සී කියන කොටසකින් අද 10 දිනක් දාපු ඡන්දේ තමයි තීරක බලවේගය වෙලා තියෙන්නේ. මොකද ඒ සහ බීకి ඡන්ද අයින් වෙන හින්දා දෙවනි මනාපේ ගණන් ගන්න නැති හින්දා තීරක බලවේගය උනේ කවුද? අර සීගේ ඡන්ද 10 ඇවිල්ලා එකතු වෙනවා බීගේ ඡන්ද 35ට අවසානයේ 45ක් වෙනවා බීගේ සමස්ත ඡන්ද ගාන. හැබැයි එහෙම තියෙනකොට ඒ ඇවිල්ලා 40යි. එහෙනම් ඡන්දේ අවසානයේ දීලා තියෙන්නේ මොකද? කවුද බී? ඒක තීරක ඡන්ද. ඒතර බල එතන ඒට වැටු. ඒ කියන්නේ බීට වැටුණා බීට වැටුණා බීට වැටුණා ඒට වැඩි ඡන්ද 20ක්. 20ක් වැටුණා. නමුත් ඒක සැලකෙන්නේ නැහැ. අර සීට වැටිච්ච ඡන්ද 10 ඊට වඩා බලවත් වුණා බීව තෝරන්න. තේරුණානේ සහෝදරනි. ඒක හරි නිකන් අධිකාරී බලයක් තියෙනවා. ඒ ඡන්ද දැන් මෙහෙම ඒ වචනේ මන් දන්නේ නැහැ ඒක හරිද කියලා අධිකාරී. නමුත් සුවිශේෂ හැකියාවක් තිබිලා තියෙනවා. ඒ ආව බී විදියට තෝරලා දෙන්න. හැබැයි සහෝදරනි කෙනෙක්ට තර්ක ගන්න පුළුවන්. ඉතින් ඒක හරිනේ. ඒක ඇත්තටම ඒක වැරදි නැහැ. මොකද උගලන්ට පේනවද? ඒ සහ බීගේ දෙවනි ඡන්දෙත් අපි ගණන් කරන්න ගියොත් දෙවනි මනාපෙත් අපි ගණන් කරන්න ගියොත් ඒ සහ බීට ඡන්දෙ දුන්නු අයගේ ඡන්ද දෙපාරක් ගණන් වෙලා තේරුණා නේද? එතකොට කෙනෙක්ට ඇවිල්ලා අහනවා ආ එතකොට ඔයා ඒ සහ බීට දුර වැඩිපුර මේ අධිකාරී බලයක් දුන්නා. ඒක වැරදි. ඉස්සරහා ඉන්න අපේක්ෂකයාට වැඩිපුර මේ අධිකාරී බලයක් දෙන්න එපා. තේරුණා නේද? කොහෙන් ගියත් අධිකාරී බලයක් ලැබෙනවා. අපි මේකට කියනවා සුපීරිය වෝට් එකක්. එහෙම නැත්නම් වෝට් කන්සන්ට්‍රේෂන් එකක් වෙනවා. පැහැදිලි නේද? එහෙම දෙයක් වෙන්න පුළුවන්. සෞත්‍රි එනම් අවසාන වශයෙන් බලමු කොහොමද මේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ? කොහොමද මේක නැතුව මේ වගේ ප්‍රශ්න නැතුව ඡන්දයක් කරන්න විදියක් නැද්ද කියලා කතා බහ කරලා බලමු. සෞත්‍රිෙන් සැබවින්ම ගත්තහම මේවා නවත්තන්න හරි අමාරුයි. මොකද මේවා වැරදි නෙමෙයිනේ. මිනිස්සු තමුන්ට කැමති විදිහට මේ ඡන්දය පාවිච්චි කරන්නේ. ඒතර ඒක අපේක්ෂකයෝ වැරදි කරන්නේත් නැහැ. ඒතකොට මේවට අපිට ඉන්හෙරන්ට් ප්‍රොබ්ලම්. මේ ක්‍රමවේදීම තියෙන ක්‍රමවේදී කියන්නේ මේ ඡන්ද පාවිච්චි කරන කතරසෝලම ඒක හොඳයි. නමුත් ඒ ක්‍රමේදී සිදු වෙන්න පුළුවන් විවිධ අවස්ථා, සුවිශේෂ අවස්ථා තමයි මේ. ආ විශේෂයෙන්ම ක්ලියර් මජොරිටි නැති අවස්ථාවදී මේවා ගොඩක් ප්‍රනවුන්ස්ඩ්. එහෙම නැත්නම් ටිකක් වැඩිපුර උද්වේගී කරාකාරයෙන් දැනෙනවා. එතන හැබැයි පළවෙනි දේ මම කිව්වා අර ස්පොයිලර්. දැන් මම කියන්නම් අවස්ථා දෙක තුනක් අපි පුරවැසියන් වෙදී අපි දැනුවත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ස්පොයිලර් ඉෆෙක්ට් කියන එක. නම් පුරවැසියන් දැකලා රීඩ් කරගන්න ඒව කියෝ ගන්න පුළුවන්. නේ පුරවැසියා කියන්නේ ඒකනේ. නැත්තම් නිකන් ඔය මේ තේරුම් ගන්න බැරි අවස්ථාන්නේ මේනේ. යම්කිසි අපේක්ෂකයෙක් ස්පොයිලර් කෙනෙක් විදියට නම් වෙන කෙනෙක්ගේ ඡන්ද කඩන්න නම් ඒවා ඩීවියේට් කරන්න බෑ. ඒක කියෝ ගන්න පුළුවන් වෙන්න ඕනේ පුරවැසියන්ට.
ඒ වගේම සත්භාවයෙන් මේ චාරම් කරන අය ඉන්නවා. ඒකත් කියව ගන්න පුළුවන්. ස්පොයිලර් කෙනෙක් නම් විදියට නම් ඒ අපි ඒ ස්පොයිලර්ස්ලට ඡන්ද භාවතා වුණා මොකද සවුරුද මේගොල්ලෝ දිනන්නේ නැහනේ. ඒ ඡන්ද අපතේ යනවා. මොකද ඔයගොල්ලන්ට පේනවා මේකේ එලිමිනේෂන් සිස්ටම් එකක් විදියට ඡන්ද ගණ ඒක ප්‍රධාන ඒ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නන් දිහා බලන්නේ. ඒගොල්ලන්ට වැටෙන්නේ නැත්නම් ඒක අයින් කරනවා. එලිමිනේට් කරනවා. ඒතර ඡන්ද අපතේ යනවා. වේස්ට් වෙනවා. ඒ වාගේ ඡන්දේ එක වේස්ට් වෙනවා නම් ඒක අපරාධයක් වගේ නේ. ඒකද ස්පොයිලර්ස්ලා අඳුර ගන්න ඒක වැදගත් වෙන ප්‍රධාන දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම සෞරදීන තේරුම් ගන්න ඕනේ දැන් යම් කිසි පාර්ශවයක් අයම් ප්‍රධාන අපේක්ෂකය කියලා පේන විදියට අයට නිතරම පහර ගන්න උසගෙන බුරු චෝදනා වලින් පහර ගන්නවා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ නිකන් අර කම්ප්‍රොමයිස් කරන්න හදනවා නම් ඒගොල්ලන්ගේ තියෙන මේ අවස්ථාව වැරදීවකගේ බොරු කියකේ ඒ වගේ කර ඉතින් තීරුම් ගන්න ඕනේ මෙතන පෝලරයිසේෂන් ඉෆෙක්ට් එකක් පෝලරයිස් කරන්න. එබැවින් ද්‍රවීකරණය ඡන්ද මේ මේ ඡන්ද දායකයන් ද්‍රවකරණය කරන්න කරන උත්සාහයක් කියලා ඒක තීරුම් ගැනීම පුරවැසියන්ගේ කියවීමක් තියෙනවානේ. සෞරදෙන ඡන්දයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අනිත් එක්කෙනාගේ වැරදි කියෝ 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 ඒක වැරදි මේ මතවාදය කාගේ හරි වැරදි මතවාදයක් මත ඡන්ද දීම නෙමෙයිනේ. ඒ පුරවැසි ඒ ඡන්ද මේ අපේක්ෂකයාගේ ක්‍රමවේදයේ ජනතාව මගින් යම් කිසි සම්මත භාවයකට පත් කිරීම. එහෙම නැතුව අනිත් අය තේර වැරදි අපි තමයි හොද කියන එක ඡද දිල්ලෝ කියන එක තේරවක් නැහැ. තේරෙන්නේ ඒක නිසා සමහරදී මේ පෝලරයිස් කරන උත්සාහයත් ඇවිල්ලා පුරවැසියන් විදිහට හොදට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකත් එක විදියක්. ඒතර ඒ වගේම කෙනෙක්ට හිතන්න පුළුවන් අපි කතර විතරක් ගන්නවා. එහෙම නැත්නම් අපි 1 2 3 ඒතරට මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. මේම නිසාවරදී හිතන්න මුළු ඡන්දදායක සේරම 1 2 3 ගානේ කතර විතරක් ගන්නවා කියලා. එතකොට මොකද වෙන්නේ දැන් B සහ C නම් මේ ඡන්ද කියන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නේ අනිත් අය අයින් වෙලා එතකොට අර කලින් ප්‍රතිඵලයම තමයි සිද්ධ වෙන්නේ. මොකද B සහ C යම්සේද තිබුණේ මූ කියන්නේ කතර ප්‍රතිඵල ඒක තමයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඒතර කවුරුත් 1 2 3 ගාවේ නැත්තම්. නමුත් එහෙම වෙන්නේ නැහැනේ ප්‍රායෝගිකව. විශේෂයෙන්ම අනිත් සෙසු අපේක්ෂකයන්ගෙන් දෙවනි අපේක්ෂකයා තෝරන අවස්ථාවක් එනවා. තොර වැඩිපුර ප්‍රමාණයක් දෙවනි අපේක්ෂකයා විදියට කවුද තෝරගෙන තියෙන්නේ කියන එක ලොකු බලපෑමක් කරන්න පුළුවන් බව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක විශේෂයෙන්ම දේශපාලන පක්ෂ විසින් ඒක ස්ට්‍රැටජිකලි එහෙම නැත්නම් ඒක උපාය මාර්ගයක වශයෙන් හසුර ගන්න උත්සාහ කරන්න ඕනේ. මුල් කාලේ ඉඳලාම මොකද ක්ලියර් මැජොරිටියක් නැති අවස්ථාව කියලා ඕන කෙනෙක්ට රීඩ් කරන්න පුළුවන් ඡන්දෙක් කරනකොට. ඉතින් ඒ අනුව ඒ දේශපාලන ව්‍යුහය ඒ කැම්පේන් ස්ට්‍රක්චර් එක හදා ගැනීම අතිශය වැදගත්. සෞර්ධින පේරව නේද? පුරවැසියන් විදියට අපි මේ පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත්. මම හිතනවා ඔබ මේ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ඉතින් නැවතත් අපි මේ වගේම වැදගත් සංකල්ප සමග එකතු වෙමු තවත් වීඩියෝ එකකින්. එතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.